मम कीर्तिरुवन लालसन चित्रपट टेलीनाट्य सहायाध्यक्ष एवगेम चित्रपट कीपेक समाध्यक्ष दायक वेला तीन कुड़ा काले गन अतम मगे गम कैगल डिस्ट्रिक्ट रमुक्कन वहवहंदी के प्रदेश ई थिंक अत्रम मम सुंदर असुंदर अद्दकीं देखम विंदपुकिने अपिट मम इन्न तन अत्रम नगरबद उनाट अपिट तिबुन पोडी ओयाक तिबुन इलंगट महापार तमय अपे क्रीडा पिट्टिनी उने ए ओय तमय अपे पुंच काले वेडिपुरम कालयक गेउने ओय ओय तमय ई थिंक मट मगे पौले मलिल देन्नाय नंगी तमय इन्ने मट अवुरुदु दोलहेदी मगे अम्म मट नैति वेनवा एक मगे थिंग वेडिपुर कालयक मट मगे पौल वेनुवेन कथकरन्न सिद्ध वेनवा मम अध्यापने लभ्यवे सुजाता विद्यालयं उसस अध्यापने लभ्यवे पिन्नोले मध्य महाविद्यालयं कोहमारी हुंगाक वेलावट दैन दैन मगे अम्म नैति वुनाट पास्से बहु दिन अभी पौल हेरा नोकट थिंक अभी अपच्ची अपेनुम हिटिया ई थिंक मगे कुड़ा काले लोकू काले मगे पौल वेनुम कैपकला समहार समहार तंगल दी लोकू हेल हैप्पी सिद्ध होना नमूते थिंक सुंदर असुंदर अद्दकी कुड़क एक मन जीवते සමහර ජාග්‍රහණ ලබාගත් ඇත්තටම පුංචි කාලේ ඉඳන්ම මම පොත්පත් කියවන්න පොත්පත් එකතු කරන්න ආස කෙනෙක්. ඉතින් ඒක මගේ විනෝදාංශය වුණා. ශාස්ත්‍රයට ආවේ නම් 2002 දී විතර ඒක සිද්ධ වෙන්නේ ඇත්තටම මෙහෙමයි. මම ජීව විද්‍යාංශයෙන් තමයි උසස් පෙළ හැදෑරුවේ. ඉතින් ඒකෙන් මට සතුටුදායක ප්‍රතිඵලයක් නම් ලබා ගන්න හම්බුනේ නැහැ. ඊට පස්සේ දෙවනි අරමුණ වෙලා තිබුණ මට ඇත්තටම නළුවෙක් වෙන්න මම දන්නේ ඒක මේ චූටි කාලේ ඉඳන්ම මගේ හිතේ තිබ්බ ආසාවක් මම ඒක වැඩිය කාටවත් කියලා තිබුණේ නැහැ නමුත් හිත ඇතුලේ ඒක තැම්පත් වෙලා තිබුණා ඉතින් පළවෙනිම මාව මුලින්ම අපේ තාත්තා චිත්‍රපටියක් බලන්න එක්කන් ගියා ඒක නම තාත්ති මං ආදරේ ඉතින් මට හොඳට මතකයි මාව චිත්‍රපටි හෝල් එකට ගිහිල්ලා වාඩි කරාට පස්සේ ඉතින් මේ මම බැලුවේ ඇත්තටම අර සිදුරෙන් එන ආලෝකය මොකද්ද කියලා. ඉතින් අපේ තාත්තා මගේ ඔළුව මෙහෙම කරලා කරකවලා මේ ස්ක්‍රීන් එක දිහාට කරකවුවා මට හොඳට මතකයි ඒක. ඊට පස්සේ ආපු ආශාවත් එක්ක අපේ සහෝදරයෙක් හිටියා කළු අයියා කියලා. ඉතින් ඒ කළු අයියත් එක්ක මම එයත් චිත්‍රපටි බලන්න හුඟක් කැමති. ඉතින් මම යනවා මේ චිත්‍රපටි බලන්න. ඔය ඒ දවස්වල ඉතින් අපිට එහෙම වාහන අරව මේවා එහෙම තිබුණ නැහැ. නමුත් ඔය පාර යන ට්‍රැක්ටර් එක එලිලා යනවා. එහෙම නැත්නම් අනුන්ගේ බයිසිකලේ එක නැගලා යනවා. ඉතින් එහෙම බලලා එනවා. ඉතින් එනකොට නම් ගෙදරට ආරංචි වෙලා තියෙනවා මං කොහෙද ගියේ කින්ද මන්ද කියලා. ඉතින් මට නම් ඇත්තටම අප්පච්චි ගැහුවේ නැහැ. හැබැයි මං වෙනුවෙන් කළු අයියා ඕන තරම් ගුටි කාලා තියෙනවා. මගේ චිත්‍රපටි ආසාව ඉෂ්ට සිද්ධ කරන්න ගිහිල්ලා. ඉතින් පස්සේ කාලෙක මම උසස් පෙළ මේ විදිහට ඉතින් මට සතුටුදායක මට්ටමකට ආවේ නැති වුණාම මගේ අධ්‍යාපනයේ තවදුරටත් කරගෙන යන්න මට ඉතින් අතරම පෞලේ වාතාවරණයත් එක්කත් ටිකක් අපහසුතාවයකටපත් වුණා මොකද මට පල්ලෙහා ළඟ කෙනෙකුයි මල්ලීකුයි ඉන්නවා මගේ සහෝදර සහෝදරවරු ගැන මට සහෝදර සහෝදරියන් ගැන මට බලන්නත් තිබ්බ නිසාම කොහොම හරි මේ මම දැක්ක පත්‍රයක තියෙනවා මේ තුරු සෙවන කියලා රංගන පාඨමාලාවක්. ඉතින් අර රංගපෑමේ උණ කියන එක තියෙන හින්දා කොහොම හරි මම මේක කරනවා ඉතින් කියලා වෙලා මේ මම මේ බොර්ලස් කොමියේ හරි කොහේ හරි තිබ්බේ. ඉතින් ඒ පාඨමාලාවට සම්බන්ධ වෙන එක කරේ නිශාන්ත දල්විස් මහත්තයා. එතුමාගේ වාරකම් කියන ටෙලිනාට්‍යයට අපි එක්කයි යනවා මේ ටෙලිනාට්‍ය ෂූටින් පෙන්වන්න. ඉතින් මේක ප්‍රායෝගික අභ්‍යාසයක් විදිහට ටෙලිනාට්‍යයක ෂූටින් කොහොමද කියලා පෙන්වන්න. ඉතින් එතනදී එදා ඒක බලලා කරලා මං එන වෙලාවේ මට හොඳට මතකයි අපි වෑන් එකට නගින්න ඔන්න මෙන්න තියලා මේ පීඑල් ජයසංක කියන මහත්මයා මේ මගෙන් ඇහුවා මේ උඹ කොහෙද කියලා. මං කිව්වා මං රඹුක්කන කියලා.
ඊට පස්සේ කිව්වා ආරම්භ කරන ඉතින් මං ඔබ කෙසල් ටිකක් වවාගෙන හිටපන්කො බං කියලා මට ඉතින් ඇත්තටම ඒ වෙලාවේ මට තේරුන්නේ නැහැ මොකද්ද මේ කිව්වේ කියලා මේ ඊට පස්සේ එයා හුම් කැමතිද මේ අපිත් එක්ක වැඩ කරන්න කියලා මං කිව්වා හා කියලා ඊට පස්සේ මම එතන නැවතුණා වෑන් එකේ අනිත් කට්ටිය ගියා ඊට පස්සේ මාව හඳුන්වලා දුන්න එතුමා රංජිත් සිල්වා කියන කලා අධ්‍යක්ෂවරයාට මම එතුමාගේ නම ගෞරවයෙන් සිහිපත් කරනවා මේ වෙලාවේ මොකද එතුමා තමයි කලා අධ්‍යක්ෂණය කියන දේ සම්බන්ධව මට දැනුමක් ලබලා දුන්නේ එතුමාගේ ඒ අනුදැනුමත් එක්ක මම සහාය කලා අධ්‍යක්ෂකවරයෙක් විදිහට නිර්මාණ කීපයකට සම්බන්ධ වෙනවා ඊට පස්සේ කලා අධ්‍යක්ෂකවරයෙක් විදිහට චිත්‍රපටි හතරක් කරනවා ඉන් පස්සේ දෙවන සහාය අධ්‍යක්ෂකවරයෙක් විදිහට වැඩ කරනවා සහාය අධ්‍යක්ෂකවරු කීප දෙනෙක් යටතේ වැඩ කරනවා ටිල්නාටි කීපයක ඊට පස්සේ තමයි මම සම්බන්ධ වෙන්නේ සහාය අධ්‍යක්ෂකවරයෙක් විදිහට චිත්‍රපට ශ්‍රේෂ්ඨයට සහාය අධ්‍යක්ෂණය කියන්නේ නම් ඇත්තටම විශාල කාර්යභාරයක් තියෙන කටයුත්තක් ඒක ප්‍රායෝගික ක්‍රියා කිරීමෙන් ඉගෙන ගන්න ඕනේ විෂයක්. මෙහෙම විස්තර කරද්දි නම් ඉතින් මොන වගේ අර්ධක්වීමක් මතුවේද කියන්න මට තේරෙන්නේ නැහැ. හැඳින්වීම් වලත් සමහර තැන්වල පොඩි පොඩි පුංචි පුංචි වෙනස්කම් මෙහෙම තියෙනවා. ඉතින් පොදුවේ බැලුවොත් සමස්ත රූපගත ක්‍රියාවලියම හසුරවන මෙහෙවන වෘත්තිය තමයි සහාය අධ්‍යක්ෂණය කියලා හඳුන්වලා දෙන්න පුළුවන්. ඉතින් මේකේ මේ වෘත්තියේ තියෙන වපසරිය ගැන කතා කරොත් පෙර නිෂ්පාදන අවධියේ ඉඳන් රූපගත කිරීම අවසානයේ දක්වාම පුළුල් පරාසයක පැතිරෙන වෘත්තියක් ලංකාවේ නම් පසු නිෂ්පාදනයේ දක්වත් ඊට පස්සේ තිරගත කිරීම දක්වා වුණත් සහාය අධ්‍යක්ෂකවරයෙක්ගේ සේවය ලබා ගන්නට පුළුවන් මම මේ කියන්නේ මේ අපේ ඉන්න බහුතරයක් සහාය අධ්‍යක්ෂකවරු ඒ දක්වාම තමන්ගේ සේවය ලබා දෙන්නට තරම් දැනුමක් තියෙන පිරිසක් ඉතින් ඇත්තටම ලංකාවේ තියෙන බොහොම පුංචි ශාස්ත්‍රයක් සිනමාව ගත්තාම බොහොම පොඩි පරාසයක පැතිරිච්ච සිනමා ශාස්ත්‍රයක් තමයි තියෙන්නේ වෘත්තීයමය වචන වලින් කිව්වොත් ස්ක්‍රිප්ට් බ්‍රේක් ඩවුන් සකස් කිරීම ෂෝට්ලිස්ට් සකස් කිරීම ෂූටින් ෂෙඩියුල් එක සකස් කිරීම ඒ වගේම ඒක ක්‍රියාත්මක කිරීම අනිකුත් වෘත්තීන් දෙපාර්තමේන්තු නළු නිලියන් නිෂ්පාදකවරු අතර සංනිවේදනය පවත්වාගෙන යෑම ඊළඟට කණ්ඩායමේ ආරක්ෂාව ඒ වගේ වගකීම් තමයි සහාය අධ්‍යක්ෂණය යටතේ සහාය අධ්‍යක්ෂකවරයෙක්ට පැවරෙන වගකීම් වෙන්නේ ඒ වගේම සහාය අධ්‍යක්ෂකවරයෙක් හදාරන්න ඕනේ හදාරලා තියෙන්න ඕනේ යම්කිසි කුසලතා ටිකක් තියෙනවා විශේෂයෙන්ම ඔහු යහපත් සංවේදකයෙක් වෙන්න ඕනේ ඊට අමතරව නායකත්ව කුසලතා තියෙන්නට ඕනේ අනතුරු හඳුනා ගැනීමේ හැකියාව තියෙන්න ඕනේ තීරණ ගැනීමේ හැකියාව තියෙන්න ඕනේ සියලුම දෙපාර්තමේන්තු සහ ඒවා ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව යම් අවබෝධයක් ඔහුට තියෙන්නට ඕනේ ඒ වගේම ගැටලු විසඳාගෙන ඉදිරියට යාමේ හැකියාවත් සහාය අධ්‍යක්ෂකවරයෙක්ට තියෙන්නට ඕනේ මේ සියල්ල පිළිබඳව තියෙන දැනුම වගේම අධ්‍යක්ෂකවරයා තමයි යම්කිසි සිනමා නිර්මාණයක ප්‍රධානතම චරිතය වෙන්නේ. ඉතින් ඔහුගේ නිර්මාණාත්මක මානසිකත්වයේ සකස් කර දීම පිළිබඳව විශාල අවබෝධයක් සහාය අධ්‍යක්ෂකවරයාට තියෙන්නට ඕනේ. මේ සියල්ල පිළිබඳව වගේම ආයෝජනය කරපු මුදල පිළිබඳව එහෙම නැත්නම් බජට් එක සම්බන්ධවත් යම්කිසි අවබෝධයකින් ඔහු කටයුතු කරන්නට වෙනවා. ඒ වගේ වෘත්තියක් තමයි සහාය අධ්‍යක්ෂණය කියලා කියන්නේ. ඇත්තටම මේක අපි හිතුවොත් නොයෙකුත් උදාහරණ අරගෙන ඒක විශ්ලේෂණය කරලා තියෙනවා. දැන් ඇත්තටම කියනවා නැවක් නම් මේ කියන්නේ නිර්මාණය කියන එක නැවක් නම් ඒකේ කප්පියක් වෙන්න ඕනේ වෙන්නේ සහාය අධ්‍යක්ෂකවරයා කියලා කියනවා. ඊට අමතරව දුම්රියක් නම් ඒකේ දුම්රිය
නියාමකවරයා වෙන්නේ සහාය අධ්‍යක්ෂකවරයා කියලා කියනවා. ඊට අමතරව ශරීරයක් නම් නිර්මාණය කියන එක අපි ශරීරයකට උපමා කරොත් ශරීරය නම් ඒක ස්නායු පද්ධතිය වෙන්නේ සහාය අධ්‍යක්ෂකවරයා එහෙම නැත්නම් සහාය අධ්‍යක්ෂණය ඉවෘතිය කියලා උදාහරණ දක්වලා මේක පැහැදිලි කරන්නට උත්සාහ කරලා තියෙනවා. ඒ ආකාරයෙන් ප්‍රශ්නයක් ඇහුවාම නම් ඇත්තටම මට පොඩි පැහැදිලි කිරීමක් කරන්න හිතුණා. සහාය අධ්‍යක්ෂක වගේම අධ්‍යක්ෂක සහාය කියන දේ නම් පටල ගන්න නරකයි. මොකද සහාය අධ්‍යක්ෂක තමයි නියම වෘත්තීය පසුබිම දරන්න. ඔහු අධීක්ෂකවරයෙක්. ඒ වගේම සිනමා නිර්මාණයක් තුළ වගකිව යුතු පුද්ගලයෙක්, සම්බන්ධීකාරයෙක්. ඒ වගේම ඇත්තරම මේ සිනමා නිර්මාණයක් ඇතුලේ අනික් සියලු පාර්ශ්වයන්ගේ වෘත්තීන් පිළිබඳවත් අඩු වැඩි වශයෙන් දැනුමක් තියෙන පුද්ගලයෙක්. ඇත්තරම ඔහු අධ්‍යක්ෂකවරයාගේ ගෝලයා, ශිෂ්‍යයා, අතවැසියා නන් නෙවෙයි. අධ්‍යක්ෂකවරයා වුණත් ක්‍රියාත්මක වෙන්නේ සහාය අධ්‍යක්ෂකවරයාගේ පෙළ ගැස්ම යටතේ. ඉතින් අධ්‍යක්ෂකවරයාගේ නිර්මාණය වෙනුවෙන් මිසක් අධ්‍යක්ෂකවරයා වෙනුවෙන් සහායක් දක්වනවා කියන අර්ථයෙන් නම් මේක පිළිගන්න අමාරුයි. නමුත් මේ හැම දෙයක්ම එකට බද්ධ වෙච්ච ක්‍රියාවලියක් තමයි සිනමා නිර්මාණයක් කියන්නේ. ඒ හින්දා මේ කෑලි කඩලා අරගෙන මේක විශ්ලේෂණය කරන්නත් ටිකක් අමාරුයි. කොහොම හරි අධ්‍යක්ෂණ සහාය කියලා කියන්නේ සහාය අධ්‍යක්ෂණය කියන එක නෙවෙයි කියලා අනිවාර්යයෙන්ම සහාය අධ්‍යක්ෂකවරයෙක් දැනගෙන සිටිය යුතුයි. එහෙමමයි කියලා නම් මට නම් හිතෙන්නේ නැහැ. හැබැයි සහාය අධ්‍යක්ෂකවරයාගේ වෘත්තීය දායකත්වයේ රූපගත කිරීම අවසන් වීමත් එක්කම අවසන් වෙනවා. ඉන් පස්සේ ඔහුට වෙනත් ව්‍යාපෘතියක් හරි යම්කිසි වෙන නිර්මාණයක් සඳහා යන්න පුළුවන්. නමුත් නියම වෘත්තීය පසුබිමත් එක්ක හැසිරෙන්න තරම් සමහර නිර්මාණවල මානව සම්පත නම් ශක්තිමත් වෙන්නේ නැහැ. ඉතින් ඒ හින්දා ලංකාව ඇතුලේ සහාය අධ්‍යක්ෂකවරයා තවත් අමතර වගකීම් රැසකුත් දරනවා. එතකොට ඉතින් ඔහුගේ දායකත්වයේ පසු නිෂ්පාදන ක්‍රියාවලියට උනත් අවශ්‍ය වෙන්න ඉඩ තියෙනවා. අපිට තියෙනෙත් ඉතින් ඇත්තටම පුංචි ශේෂ්ත්‍රයක්නේ. ඒ හින්දා අවශ්‍යතාවය තියෙනවා නම් සහාය අධ්‍යක්ෂකවරයාගේ සේවය පසු නිෂ්පාදන ක්‍රියාවලියට උනත් ලබා ගන්න පුළුවන්. අවතකින් බැලුවොත් සහාය අධ්‍යක්ෂකවරයා දායක කරගන්නා ප්‍රමාණය අනුව සහාය අධ්‍යක්ෂකගේ වේතනය සීමා කරන්නට, එහෙම නැත්නම් වේතනේ තීරණය වෙන අවස්ථාවක් තියෙනවා. මේ ප්‍රායෝගික තලයේදී ඒ වගේ දේවල් සිද්ධ වෙනවා. ඉතින් අන්න ඒ වගේ සීමා කිරීම නිසා සහාය අධ්‍යක්ෂකවරයා පසු නිෂ්පාදන ක්‍රියාවලිය ඇතුලේ දකින්නට නොලැබෙන අවස්ථා එනවා. පිටින් දක්න කෙනෙක්ට නම් ඉතින් ඇත්තටම ඒක එහෙම හිතෙන්න පුළුවන්. නමුත් මුලින් මම අර මුලින් කිව්ව කාරණා ගැන සැලකුවාම ඒකට හේතු සාධක සපය ගන්නත් පුළුවන්. හොයා ගන්නත් නැති අවස්ථා කියලා නම් නැහැ. ඇත්තටම නිෂ්පාදකට අවශ්‍ය නම් ඉතින් හොයා ගන්නට බැරිකමකුත් නැහැනේ. නමුත් තමන් සම්බන්ධ වූ නිර්මාණයත් සමග සම්බන්ධතා නැති කර ගැනීම නම් එච්චර ආචාර ධර්මීය දෙයක් නෙවෙයි. ඒක ඉතින් ඒ සහාය අධ්‍යක්ෂකවරයාටත් නිර්මාණයටත් හොඳ නැහැ. අනික ඉතින් ලංකාවේ සිනමා නිර්මාණ කරන්නේ අවුරුද්දක් ඇතුළත බොහොම අතේ ඇඟිලි ගන්නටත් වඩා අඩු ප්‍රමාණයක්. මං හිතන්නේ ඇත්තටම මම සහාය අධ්‍යක්ෂකවරයෙක් විදිහට ඉන්න නිසා කියනව නෙවෙයි. නමුත් සහාය අධ්‍යක්ෂකවරයා පෙර නිෂ්පාදන අවධියේ ඉඳන්ම නිෂ්පාදනයක් සමග බැඳිලා ඔහු ඒ නිෂ්පාදනයේ රූපගත කිරීම අවසාන වෙනකල්ම විශාල කාලයක් ඒ නිර්මාණයත් එක්ක ගත කරන කෙනෙක්. ඉතින් ඔහු දෙයක් ඉවර වුණාට පස්සේ අලුත් දෙයක් වෙනුවෙන් සහාය අධ්‍යක්ෂකවරයාට යොමු වෙන්න තියෙන කාලය අවුරුද්දක් ඇතුළත ඇත්තටම ඔය ප්‍රායෝගිකව ටිකක් අඩුයි. වුණත් ඉතින් ඇත්තටම ලංකාව ඇතුළේ ජීවත් වෙන මේ ආර්ථික ක්‍රමය ඇතුළේම ජීවත් වෙන පුද්ගලයෝ එහෙම බැලුවාම සහාය අධ්‍යක්ෂකවරයෙක් තවත් නිර්මාණයකට යෑම තුළ තියෙනවා පොඩි මානුෂීය ගැටලුවකුත් ඒක ඇතුලේ අපිට මතු කරන්න පුළුවන්. ඇත්තටම අපිට
යම් කිසි නිර්මාණයක් වෙනුවෙන් අපේ වෘත්තියෙන් දායක වුණා කියලා ඒ ලැබෙන වේතනයෙන් මුළු අවුරුද්දක්ම ජීවත් වෙන්න පුළුවන් වේතනයක් අපිට හම්බෙන්නේ නැහැ නේද ඉතින් අත් වශයෙන් නමුත් තමන් සම්බන්ධ වෙච්ච නිර්මාණයේ සම්බන්ධකම් පවත්වාගෙන යෑම එහෙම නැත්නම් සෑම අත්‍යවශ්‍ය කරුණක් සඳහාම ඒ වෙනුවෙන් පෙනී සිටීම නම් කළ යුතුමයි කෙටියෙන් කිව්වොත් තමන්ගේ වැඩේ ඉවරයි කියලා අකුලගෙන අනේක නම් ටිකක් ඉතින් අනුමත කරන්නට බෑ එහෙම කෙනෙක් ඉතින් සහාය අධ්‍යක්ෂකවරේ වෙන්නත් අමාරුයි ශේෂ්ත්‍රේ රැඳිලා ඉන්නත් අමාරුයි අම්මෝ කොහොමද මං ඉතින් ඒක පැහැදිලි කරන්නේ මම මට දැනෙන විදිහට කියන්නම් වැරද්දක් තිබ්බොත් කවුරු හරි කමන්නේ මාව නිවැරදි කරන්න අධ්‍යක්ෂකරයා ඉතින් තමන්ගේ දැක්ම කතාව චරිත රංගනය වගේ නිර්මාණාත්මක පැත්ත පිළිබඳ අවබෝධය යොමු කරන කෙනෙක්නේ නමුත් මේ සඳහා අවශ්‍ය වටපිටාව රූපගත කිරීම පරිශ්‍රයේදී සකස් කරලා දෙන එක තමයි සහාය අධ්‍යක්ෂකවරයාගේ ලොකුම වගකීම වෙන්නේ නමුත් මීටත් වඩා වැදගත්ම දේ තමයි අධ්‍යක්ෂකවරයාගේ නිර්මාණ මානසිකත්වය කියන දේ හඳුනා ගැනීම ඒක සහාය අධ්‍යක්ෂකවරයායි අධ්‍යක්ෂකවරයායි අතරයි තියෙන විශ්වාසනීය බැඳීමක් වැදගත් දේ ඒක සහාය අධ්‍යක්ෂකවරයා නිර්මාණ කාර්යයේ විශාල බරක් තමන් පිට පටවාගෙන අධ්‍යක්ෂකවරයාට තමන්ගේ නිර්මාණ කුසලතාවයේ නිදහසේ ඉදිරිපත් කරන්නට ඉඩ ප්‍රස්ථාව හදලා දෙනවා. ඒක තමයි සරලවම කිව්වොත් මේ ක්‍රියාවලිය අපිට ඒ කියන්නේ සහාය අධ්‍යක්ෂක සහ සහාය අධ්‍යක්ෂක සහ අධ්‍යක්ෂක අතර තියෙන ඒ බැම්මෙන් එහෙම නැත්නම් ඒ ක්‍රියාපටිපාටියෙන් සරලවම සිද්ධ වෙන්නේ ඒක ඇතුළේ ඉතින් ඇත්තටම අන්‍යෝන්‍ය අවබෝධයත් ඊටාම වැදගත් අධ්‍යක්ෂකවරයා අවබෝධ කර ගැනීම කියන කොටස මම මෙතනදී මතු කරන්නට කැමැතියි අධ්‍යක්ෂකවරයාව අවබෝධ කර ගන්න තරමටම අපේ සේවය ඔහුට ලබලා දෙන්නටත් පහසු වෙනවා ඒ වගේම ඔහුටත් අපිව ඔහුටත් සහාය අධ්‍යක්ෂකවරයා සමග ගැටලු මතුවන්නේ නැහැ මෙතනදි විශේෂයෙන් කියන්න ඕනේ අධ්‍යක්ෂකවරයා අවබෝධ කර ගැනීම කියලා කියන්නේ නම් අත් වශයෙන්ම ඔහුගේ දැක්ම සම්බන්ධව අපි අවබෝධයක් ලබා ගන්නවා කියන එක එහෙම නැත්නම් ඔහුගේ නිර්මාණ කුසලතාවයන් පිළිබඳව අපිට අවබෝධයක් තියෙනවා කියන එක අන්න ඒ වගේ පුළුල් අර්ථයකින් තමයි මම මේ අධ්‍යක්ෂකවරයා අවබෝධ කර ගැනීම කියන වචනේ මෙතනදි පාවිච්චි කරන්නේ ඉතින් අන්න ඒ අන්‍යෝන්‍ය අවබෝධයෙන් වැඩ කරන්න ඕනේ කියන අදහස තමයි මග ළඟ තියෙන්නේ. ඉතින් ඒක ඇත්ත වශයෙන්ම නිර්මාණයේ සාර්ථකත්වයට විශාල විදිහට බලපානවා. ඉතින් ඇත්තටම ඒක නම් ඉතින් තමන්ගේ ඉලක්ක සපුරා ගැනීමේ ක්‍රමවේදයක් නේ. ඉතින් ඒකට ඒ පුද්ගලයාට නම් වරදක් කියන්නට බෑ. ලංකාවේ තියෙන ක්‍රමවේදයට මිසක්. නමුත් සහාය අධ්‍යක්ෂණය කියන්නේ නම් අත් වශයෙන්ම එක නිර්මාණයක් කරලා අධ්‍යක්ීම් ලැබපු පළියටම ඉගෙන ගන්න පුළුවන් දෙයක් නෙවෙයි ඒකේ වපසරිය හරි විශාලයි. ඔබගේ ප්‍රශ්නයේ තියෙන වෙන හැංගිච්ච තැනක් මම මතු කරන්නම්. ඇත්තටම මේ ප්‍රශ්නෙන් මතු කරනවා මෙන්න මෙහෙම අදහසක් සහාය අධ්‍යක්ෂණය කිරීම අධ්‍යක්ෂණයට පාර පෙන්වීමක්ද වගේ එහෙම නැත්නම් හේතුවක්ද වගේ කාරණාවක් මුලින්ම වරදවා වටහා ගන්න නරකයි සහාය අධ්‍යක්ෂ කියන්නේ ඇත්ත වශයෙන්ම ඊළඟට ඉන්න අධ්‍යක්ෂක නම් ඊළඟට වෙන්න ඉන්න අධ්‍යක්ෂක නම් නෙවෙයි ඒ වගේ ව්‍යුහණම් හැදලා තියෙන්නේ මේ සිනමා කර්මාන්තය නෙවෙයි ආයතනක පරිශ්‍රයන් තුළ මම මුලදිත් කිව්වේ ඇත්තටම ඒකයි කියන්නේ අධ්‍යක්ෂකගේ ශිෂ්‍යයා අතවැසියා ගෝලයා වගේ එහෙම නැත්නම් ඊළඟට වෙන්න ඉන්න අධ්‍යක්ෂකවරයා වගේ මට්ටමකින් සහාය අධ්‍යක්ෂකවරයා ඉන්නේ නැහැමුණා නම් අද ලෝකයේ ඉන්න අග්‍රගන්නේ චිත්‍රපටිකරුවන්ගේ චිත්‍රපටිවල සහාය අධ්‍යක්ෂණය කරපු සහාය අධ්‍යක්ෂකවරු තමයි ලෝකයේ අග්‍රගන්නේ නිර්මාණකාරය විදිහට ඊළඟට මතුවෙලා ඉන්න තිබ්බේ. ඉතින් නමුත් ඒක එහෙම නෙවෙයිනේ වෙන්නේ. මේක ඇත්තටම විෂයන් දෙකක්. අධ්‍යක්ෂකවරයෙක් වීමට නම් ඔබ ඉගෙන ගන්න ඕනේ අධ්‍යක්ෂණය මිසක්
සහාය අධ්‍යක්ෂණේ නෙවෙයි ඒක අපි ඇත්ත වශයෙන්ම පැහැදිලි කරගන්නට ඕනේ ඉතින් ඔබගේ ප්‍රශ්නට ආවොත් චිත්‍රපට ශාස්ත්‍රයේ අදටත් යම්කිසි නියාමනයක් නැති ශාස්ත්‍රයක් වගේ තමයි තියෙන්නේ කියන්නේ ඕන කෙනෙක්ට එන්නත් පුළුවන් ඕන කෙනෙක්ට ඒක දමල ගහලා යන්නත් පුළුවන් ඒක මේ මාධ්‍ය විදිහ අද ඉතින් මේ වෙනකොට අපිට අර පරණ කියන්නේ අතීතයේ තිබ්බා වගේ මේ වැඩවසම් ලක්ෂණ දරන සිනමාවක් නම් ඉතුරු වෙලා නැහැ යම් කිසි කෙනෙක් නිර්මාණශීලී පරිකල්පන බුද්ධියක් තියෙන දක්ෂ පුද්ගලයෙක් නම් ඩිජිටල් ලෝකේ දොර ඇරලානේ තියෙන්නේ ඉතින් එයාට යම් කිසි නිර්මාණයක් කරලා මුළු ලෝකෙටම උනත් යන්න පුළුවන් රූපරාමුවකට කොට කරාට පස්සේ ප්‍රවීණද නවකද කියලා වෙන් කරන්න නම් ඉතින් බෑ රංගනය හොඳද නරකද කියලා තමයි කියන්න තියෙන්නේ මට දැනෙන දේත් ඒ වගේ තමයි මගේ සැලැස්මට අනුව ඒ අදාළ පුද්ගලයාගේ දායකත්වය සපයන නම් ප්‍රවීණද නවකද කියන එක ඇත්ත වශයෙන්ම මට ගැටලුවක් නෙවෙයි ඉතින් ප්‍රවීණද නවකද ගැහැණුද පිරිමිද බල්ලද පූසද ඕක මට ඇත්තටම ප්‍රශ්නයක් නෙවෙයි මම නිර්මාණය වෙනුවෙන් හදලා තියෙන ෂෙඩියුල් එකට කාලසටහනට අනුව ඔහු වැඩ කරනවා නම් මට හම්බ වෙන්නේ මගේ කාලසටහන අනුව වැඩ කරනවා එහෙම නැත්නම් මගේ කාලසටහනට අනුව සහය දක්වනවා කියන කොට්ටාසයයි සහය නොදක්වනවායි කියන ඒ කොට්ටාස දෙක විතරයි කොච්චර ප්‍රවීණ වුණත් වෙලාවට මේ ඇවිල්ලා මගේ සෙට් එකේ වැඩ කරන්නේ නැත්තම් ඒ පිළිබඳව හැඟීමක් නැත්තම් ඒක තමයි මට අදාළ වෙන ගැටලුව. රංගන තාක්ෂණය කියන දේ කෙනෙක් ප්‍රවීණ වෙනකොට ලබා ගන්න දෙයක්. ඉතින් ඒ වගේ දේවල් රූපගත කිරීම ඉදිරියට යන්න එහෙම නැත්තම් යම්කිසි රූපගත කිරීමකදී ටිකක් කලබල අවස්ථාවක එහෙම නැත්තම් ආතති සහගත එහෙම නැත්තම් ඒ වගේ අවස්ථාවකදී දක්ෂතාවයක් තිබීම එහෙම නැත්තම් ප්‍රවීණත්වයක් ලැබ්බා තිබීම හොඳ පිටිවහලක් වෙනවා. මොකද ඉතින් ඇත්තටම ඒගොල්ලන්ට අවබෝධ කරගැනීමේ වේගය වැඩිනේ. ඒක නිසා මේ ඒක අපිට ලොකු සහයෝගයක් වෙනවා අපේ වැඩ කටයුතු ඉස්සරහට අරයි යන්න. ඒ අරෙන්ද නවක ප්‍රවීණ කියන දේ අතර ඉරක් ගහලා වෙන් කරන්න වෙනස්කමක් නම් මට මගේ වෘත්තියස්සේ මට ඒක දැනෙන්නේ නැහැ. ඇත්තටම ඉතින් නවකව ප්‍රධාන චරිතය කරපු චිත්‍රපට ලෝක සිනමාවේ ඕන තරම් තියෙනවා මට රූපරාමුවේ මම මගේ ජොබ් එක ඇතුලේ මම රූපරාමුවේ ඇතුලේ රංගනේ හසුරවන කෙනෙක් නෙවෙයි අධ්‍යක්ෂකවරයාට නම් මේ වෙනස තදින්ම දැනෙනවා ඇති කියලා මම විශ්වාස කරනවා ඔව් මං චිත්‍රපට කීපයක් සමාජ්‍යක්ෂණය කරලා තියෙනවා ඇත්තටම මුලින්ම මම සමාජ්‍යක්ෂණයෙන් දායක වුණේ ධෝනි කියන චිත්‍රපටිය ඒක වී සිවදාසන් මහත්මයා තමයි මට ඒ අවස්ථාව ලැබලා දුන්නේ. ඔහුගේ නම මම මේ වෙලාවේ ඇත්තටම ඉතාම ගෞරවයෙන් සිහිපත් කරනවා. ඊට පස්සේ ඔහුත් සමග සිංහයා චිත්‍රපටිය ඉදිරියේදී තිරගත වීමට තියෙනවා පාටක් නැති ආදරයක් චිත්‍රපටිය දෙවන යුද්ධය චිත්‍රපටිය මේ චිත්‍රපටි වලට සමාජ්‍යක්ෂණයෙන් දායක වෙලා තියෙනවා. ඇත්තටම සමාජ්‍යක්ෂණයේදී වෙන්නේ ඒ අදාළ නිර්මාණයට නිර්මාණාත්මක පැත්තෙන් දායක වෙන්නට ලැබෙන එක තමයි මට ලැබිච්ච ලොකුම අවස්ථාව. ඉතින් ඒකෙදි සිද්ධ වෙන්නේ නිර්මාණයට අධ්‍යක්ෂවරයා හා සමානවම ඒ පිළිබඳව වගකීමක් දරන්නට නිර්මාණාත්මක පාර්ශවය වෙනුවෙන් වැඩ කරන්නට හම්බෙනවා. ඉතින් මේක මගේ ජීවිතේ ලොකු හැරවුම් ලක්ෂයක්. ඒ වගේම මම ලැබපු විශාල භාගයක්. මොකද ඊ සිවදාසන් කියන්නේ ඇත්තටම මේ ශාස්ත්‍රයේ ඉන්න අතිශය ප්‍රවීණයෙක්. ඔහුත් එක්ක සමාජ්‍යක්ෂණයෙන්ම නිර්මාණ වලට දායක වෙන්නට ලැබුණා කියන්නේ ඇත්තටම මගේ ජීවිතේ විශාල භාග්‍යයක් අවස්ථාවක්. ඒත් එක්ක චූටි දෙයක් කියන්න ඕනේ මම මුලින්ම බලපු චිත්‍රපටිය මං කිව්වේ තාත්ති මං ආදරේ කියන චිත්‍රපටිය. ඒ චිත්‍රපටියටත් වී සිවදාසන් මහත්මයා සම්බන්ධයි. ඉතින් මේක මගේ ජීවිතේ පොඩි දයෝපගත අවස්ථාවක්. මේක ශ්‍රී ලංකාවේ තියෙන ශ්‍රී ලංකාවේ ඉන්න සහාය අධ්‍යක්ෂකවරුන්ගේ හා නිෂ්පාදන කළමනාකරුවන්ගේ සංගමේ ලාංඡනය. අපි අපේ දැනුම බෙදා ගැනීම යාවත්කාලීන වීම
සහ අන්‍යෝන්‍ය දැන හඳුනා ගැනීම සඳහා අවුරුදු 5ක වගේ කාලයක් තිස්සේ සංසදයක් පිහිටවගෙන තියෙනවා ශ්‍රී ලංකා වෘත්තීය සහාය අධ්‍යක්ෂකවරුන්ගේ සහ නිෂ්පාදන කළමනාකරුවන්ගේ සංසදේ නම ඒ තමයි මේ බැච් එකයි තියෙන්නේ සහාය අධ්‍යක්ෂවරයෙක් නොවුනා නම් නැත්නම් සිනමා කර්මාන්තයට නොආවා නම් මෙහෙමයි මම මෙහෙම කියන්නම්කෝ සහාය අධ්‍යක්ෂකවරයෙක් නොවුනා නම් මං මුලින් කරපු රැකියාවේ කියන්නේ චිත්‍රපට කලා අධ්‍යක්ෂකවරයෙක් වෙලා ඉඳීවි සිනමාවට ආවේ නැත්නම් ඉතින් ඇත්තටම හෝටල් ශිෂ්‍යත්වයේ ඉඳීවි එහෙම නැත්නම් රාජ්‍ය සේවයකෙක් වෙලා ඉඳීවි අනේ මන් දන්නේ ඉතින් ඇත්තටම මම ආස කරපු ශිෂ්‍යත්වයක වැඩ කරන්න මට හම්බ වුණා ඒ හින්දා ඉතින් මම වෙන දෙයක් ගැන හිතන්න නම් උත්සාහ කරේ නැහැ ඉතින් එහෙම අරමුණක් මට තිබුණෙත් නැහැ දායක වෙච්ච සිනමා නිර්මාණ ගැන කතා කරොත් මම මුලින්ම කලා අධ්‍යක්ෂණයෙන් දායක වුණා ඒ ජුනයිඩින්ගේ නාගකන්‍යා චිත්‍රපටියට ඊට පස්සේ එතුමාගේම කුරුමිට්ටෙක් කැවිල්ලා චිත්‍රපටිය සුපර් ස්ටාර් චිත්‍රපටිය කියන චිත්‍රපටි දෙකට දායක වුණා කලා අධ්‍යක්ෂණේ සීන දෙව්දුව කියලා චිත්‍රපටයට කලා අධ්‍යක්ෂණින් දායක වෙලා තියෙනවා ඊට පස්සේ සහාය අධ්‍යක්ෂණයෙන් දායක වුණා දරුවනේ චිත්‍රපටිය වී සිවදාසන් මහත්තයාගේ ඊළඟට නාලක විතානගේ මහත්මයාගේ අනිත්‍යා චිත්‍රපටිය තනත් ගුණතිලක මහත්මයාගේ සිනහවතරින් චිත්‍රපටිය ප්‍රසාද් සිල්වා මහත්මයාගේ වියපත් බඹරා චිත්‍රපටිය චාමර ජනරත් මහත්මයාගේ ඉදිරියේදී තිරගත වීමට නියමිතයි උතුරු සුළඟ චිත්‍රපටිය ඊට පස්සේ සමාධ්‍යක්ෂණයෙන් නම් වී සිවදාසන් මහත්තයාගේ ධෝනි චිත්‍රපටිය සිංහයා චිත්‍රපටිය පාටක් නැති ආදරයක් චිත්‍රපටිය දෙවන යුද්ධයේ චිත්‍රපටය මේ චිත්‍රපටි ඉදිරියේදී තිරගත වීමට නියමිතයි මේ වගේ චිත්‍රපටි වලට මම දායක වුණා ඒ ප්‍රශ්නෙට නම් ඇත්තටම ඔව් වගේම නෑ කියලා තමයි උත්තරი දෙන්න වෙන්නේ මොකද මං හීන මැව්වේ නම් නළුවෙක් වෙන්න ඒ හීනේ ඉෂ්ට වෙන්නේ නැති නිසා තමයි ශාස්ත්‍රයට එන්න නැත්තම් සිනමාවට ඇති වෙච්ච ආදරේ හින්දා මේ ක්ෂේත්‍රයේ අතාරින්න මට හිත දුන්නේ නැත්තේ එතනින් තමයි මම වෙන වෘත්තියක් කරමින් සිනමාවේ අත්දැකීම් ලබා ගන්න උත්සාහ කරේ මං හිතන්නේ ඉතින් පහුගිය අවුරුදු 20කට වගේ ආසන්න කාලයක් මම බොහෝ අත්දැකීම් ශාස්ත්‍රයේ ලැබුණා සමහර දේවල් මේ ශාස්ත්‍රය නිසා මට ලැබුණා සමහර දේවල් මගෙන් උදුරගෙන තියෙනවා ඉතින් ඇත්තට මං ආදරය කළේ මේ ශාස්ත්‍රයට ඒක අදටත් හෙටටත් වළංගු සත්‍යයක්. ඉතින් චුට්ටක්වත් අඩු වෙන්නේ නැහැ. අපිට ඉතින් කිසි දෙයකින් මේ ලෝකේ පූර්ණ තෘප්තිමත් භාවයට පත් වෙන්නත් බැහැනේ. ඒ හින්දා මම කියනවා ඉතින් ඔව් කියලා කියන්නත් පුළුවන්. සමහර අවස්ථාවල මට නැහැ කියලා කියන්නත් පුළුවන්. මම ඇත්තටම ආසයි මගේම නිර්මාණයක් කරන්න චිත්‍රපටයක්. ඒ වෙනුවෙන් දැන්ට යම් කිසි කතා සාරාංශ කීපයක් ගැන පොඩ්ඩක් අධ්‍යයනය කරමින් යනවා වාසනාව තිබ්බොත් මගේම නිර්මාණයක් අධ්‍යක්ෂණය කරමින් ඉදිරියට එන මට ශක්තිය ලැබේවි කියලා මම විශ්වාස කරනවා ඔව් ඒක හරි වැදගත් මොකද මේ සිනමා නිර්මාණ ශාස්ත්‍රයේ නියැලෙන වැඩි පිරිසක් අයිති වෙන්නේ මේ බිහයින්ඩ් ද සීන් කියන කොටසටනේ. ඉතින් ඒ හැමෝටම ඒ හැමෝම සිනමාවට දක්වනවා යම්කිසි එක්තරා ආදරයක්. ඉතින් ඒක නැත්නම් එයාලා ওই තරම්ම දුෂ්කර කාර්යයක් එහෙම නැත්නම් ওই තරම්ම සිනමාව වෙනුවෙන් දුක් විඳින්නේ නැහැ. ඉතින් සිනමාව කියන්නේ එක්තරා අන්දමක දුෂ්කර කාර්යයක්නේ. ඒ හින්දා තමන් ගැන එහෙම නැත්නම් තමන් සිනමාවට ප්‍රේම කරන්නේ ඇයි කියන දේ ගැන කියන්න ඉඩක් අවකාශයක් හදලා දෙන එක වටිනවා. ඔයාට මේ වැඩපිළිවෙල ඉදිරිපත් කරගෙන යද්දී තේරෙයි ඇත්ත වශයෙන්ම මේ සිනමාවේ සැබෑ ප්‍රේමවන්තයෝ ඉන්නේ behind the scene කියන කොටස තමයි කියලා. මේ ක්‍රියාවලියට ඇත්තටම සුබපතනවා. ඒ වගේම ඉදිරියේදී අවශ්‍ය සහයෝගයකුත්
අවශ්‍ය නම් මට දෙන්න පුළුවන් ඉතින් යම් කිසි සහයෝගයක් අවශ්‍ය නම් ඒ සහයෝගයක් දෙන්නට දෙන්නට මට හැකි සහයෝගයක් මම ඕගොල්ලන්ට දෙන්නම් අනික තමයි හැබැයි මේ මේ වැඩසටහන සිනමාව පිළිබඳ අධ්‍යයනය කරන අයට නම් විශාල රුකුලක් වේවි කියලා මම විශ්වාස කරනවා ඒ වගේම හොඳ එකතුවක් වෙනවා මොකද මේ සිනමාවේ අත්දැකීම් කියන ඒවා හැමෝටම ලැබෙන්නේ නැහැ වෙන කිසි වෙන මේ ලෝකේ කිසිම තැනක නොලැබෙන අත්දැකීම් රාශියක් තමයි සිනමාව ඇතුලේ අපි ලබන්නේ ඉතින් ඒ අත්දැකීම් අපි මේ විදිහට මේ වගේ ස්ථානයකට ඇවිල්ලා තමයි අපිටත් ඇත්ත වශයෙන්ම ප්‍රකාශ කරන්නට ඉඩ ප්‍රස්තාව ලැබෙන්නේ ඉතින් සිනමාව අධ්‍යයනය කරන කෙනෙක්ට මේක හොඳ අත්දැකීම් බහුල වෙච්ච හොඳ පුස්තකාලයක් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඔයාලට සුබ පතනවා. අවසානයටත් ඇවිල්ලා නේද? මෙහෙමයි. මම ස්තුති කරන්න ඉස්සෙල්ලා මම කියන්නම් මම මේ වැඩසටහනේදී ඉතින් මගෙන් අහපු ප්‍රශ්න වලට මම උත්තර දුන්නේ. ඇත්තටම මම සමස්තය දැනගෙනම එහෙම නැත්තම් මුළු ෆීල්ඩ් එකේම තියෙන මේ සමස්ත කොට්ටාෂයෙන්ම දැනගෙන මම කතා කරන්නේ නෙවෙයි නමුත් මට හම්බෙච්ච අත්දැකීම් වල පරිමාණය අනුව තමයි මම කතා කරේ යම් කිසි වැරදි දෙයක් මට කියුණා නම් ඒ පිළිබඳව මාව නිවැරදි කරන විදිහට මම මේක බලන ප්‍රේක්ෂකයන්ගෙන් ඇත්තටම ප්‍රේක්ෂකයන්ගෙන් මගේ ප්‍රවීණයන්ගෙන් මම ඉල්ලා සිටිනවා ස්තුතියක් ඉතින් ඉස්සලාම මාව හම්බෙන්න ආපු බිහයින් ද සීන් විත් ප්‍රනාන්ඩෝ කියන ඒ ඔබගේ කණ්ඩායමට මම පළමුවෙන්ම ස්තුතිවන්ත වෙනවා ඒ වගේම මාව තමන්ගේ සහාය අධ්‍යක්ෂකවරයා විදිහට තෝරගත්ත ඒ සිනමා අධ්‍යක්ෂකවරුන්ට මම මේ වෙලාවේ ලොකු ස්තුතියක් පිරිනමනවා ඒ වගේම මාව ඒ වගේ ඒ කියන්නේ ඔවුන්ට මාව යෝජනා කරපු අයට මම ස්තුතිවන්ත වෙනවා ඒ වගේම මගේ පවුලේ පිරිසටත් මං යම් කිසි කැපවීමක් ඕනොත් කරනවා මගේ ගමන වෙනුවෙන් ඉතින් ඔවුන්ටත් මගේ හෘදයාංගම ස්තුතිය පළ කරනවා ඒ වගේම ඉතින් මගේ කියන්නේ මං දායකත්වයේ දැක්වූ නිර්මාණ වලට ආසා කරපු හරි එහෙම නැත්නම් ඒ නිර්මාණ බලලා මම ඒකේ ඒ නිර්මාණය ඇතුලේ මමත් ඉන්නවා කියන අදහසින් මට කතා කරලා ඒ නිර්මාණ වල ගුණ දොස් කියලා එහෙම නැත්නම් ඒ වගේ ලොකු සංවාද ඇති කරගත්ත මගේ ප්‍රේක්ෂකයෝ රසිකයෝ ඉන්නවා ඔවුන්ටත් මං ස්තුති කරනවා ඔවුන් තමයි මගේ ඇත්තටම ශක්තිය හැම දිනාටම මට උදව් කරපු මගේ ගමන ශක්තියක් වෙච්ච හැම දිනාටම මම ස්තුති කරනවා